අතේ ඉඳලා මෙතෙන්ට ගලක් තිබිලා තියෙනවා. ඒ ගල ඇතුළට හාරලා පින් මේ එළියට අරගෙන අර තියෙන රජ කාලේ හදපු විහාර ගෙවල්. මේ ඔක්කොම අර කාලින්ග මාග යුද්ධෙදි කඩලා විනාශ කරලා දැම්මා. ඒකෙන්ද මේවා හදන්නේ හදලා වැඩි වර කරපු ඒවා. දැන් අර පළවෙනි එකේ තමයි තියෙන්නේ ඔය අම්මලාගේ කටේ තියෙනවා අතේ තියෙනවා තාත්තලාගේ තියෙනවා බලයක්. ඔක්කොම දැන් නැති කරගෙන ඉන්නේ. ඔය දැන් අම්මා කෙනේ තාත්තා කෙනේ මතක් වෙන්නේ කවුරු හරි ගහනකොට රිදෙනකොට විතරයිනේ බුදු අම්මෝ බුදු තාත්තේ කියවෙන්නේ. එහෙම නැත්නම් දැන් හුඟා දරුවෝ අම්මලා තාත්තලා අමතක කරලා දානවා. ඔය අම්මා දවස් 7ක් මුහුදේ කර ගහගෙන පීනලා මගේ පුතාට බුදු බලෙන්ඩ වරන් දුන්නේ අම්මයි කටින්. ඔය අම්මලා කටින් කියනේවා තාත්තා කටින් කියනේවා තමයි දරුවන්ට ඉෂ්ට වෙන්නේ. අන්න පළවෙනි එක බුදු බලැබිලා. ඒකේ තියෙන අතොරණක්. ඒකට කියන්නේ ශාන්ති තොරණ. මකරු 6 දෙනෙක් ඉන්නවා බුදුවරු 4 නමක් වැඩ ඉන්නවා නෙළුම් මල් 10ක් තියෙනවා ඒ දසපාරමිතා දම්පුල තමයි බුද්ධත්වයට පැමුණේ දැන් වජිරාසනය මත ධ්‍යාන මුද්දේ වැඩ ඉඳගෙන ඊළඟට බලන්නේ අම්මා කොහෙද ඉන්නේ කියලා අම්මා ඉපදිලා තියෙන දිව්‍ය ලෝකේ ආංගර දෙවෙනි එකට කියන්නේ විද්‍යාදර ගුහාව දැන් මේකේ ගුහාවල් තුනයි අරක නිපන්නේ මේක විද්‍යාදර මේක සපන්නේ දැන් ඉතලා තියෙන විද්‍යාදර ගුහාව විතරයි එතකොට අර ගල අඩි 15ක් ඇතුළට හාරලා ඒකෙන් මර කුරුණු බැලලා මැද කෑල්ලෙන් පිල්මයක් නැන්ලා ওই මැද පිල්මේ රත්තරණෙන් ආලේප කරලා තිබුණේ ඒව උණු කරලා ගත්තාලා දෙමළ රජුරෝ දර දාලා ගිනි තියලා ඒකයි ওই දලක් ගහලා තියෙන්නේ අර බුදුහාම්බන්ගේ නියපොතු කොළපාටයි ඒ රත්තරන් උණු කරලා ගත්තාට පස්සේ එතකොට ඒකේ උඩ විෂ්ණු බ්‍රහ්ම දෙපැත්තෙන් ඉන්නවා මකර රූප දෙකක් තියෙනවා සිංහ රූප දෙකක් තියෙනවා දෙවිගොල්ල දෙන්නේ දෙපැත්තෙන් පවන් සාලනවා මේ පැත්තෙන් ඉර තියෙනවා අර පැත්තෙන් හඳ තියෙනවා අර උඩින් තියෙනවා මුතු කුඩේ ඒකත් ඒ කළු වලින් නැලලා තියෙන්නේ එතකොට සායම් කරපුවා මේ මෙහා කොනේ තියෙනවා දෙවි කෙනෙක්ගේ මූණක් රැවුලත් එක්ක හග්ගඩියක් අතේ තියාන ඒ තියෙන්නේ මහා බ්‍රහ්මයාගේ රූපේ ඒක ළමයින්ට විභාගෙට අහනවා ගල් විහාරේ විද්‍යාදර ගුහාවේ දකුණු අරපැත්තේ තමයි මහා බ්‍රහ්මයාගේ රූපේ තියෙනවා එහා කොනේ තියෙනවා නෙළුම් මලකුයි ඇහැකුයි එතකොට කටාරම් කොණ්ඩක් කියන්නේ අන්න අර කඩා තියෙන කාණුවක් කාලා යටින් එකයි උඩින් එකයි තියෙනවා එතකොට වතුර ඇතුළට යන්නේ කඩාගෙන හැලෙනවා එතකොට ආන් අතෙන් තියෙන අර සුදු පාට කෑරලා සුද්ධ කරලා තියෙන ඒ තියෙන්නේ පොළොන් අරුවේ කතිකාවත ශිලාලිපියක්. ඒ කියන්නේ පරාක්‍රම බාහු රජුණාගේ කාලේ ඔය හාම්බෝල සංඝ බේද ඇති කරගෙන නිකායවල් බෙදාගෙන බුද්ධ ආගම විනාශ වෙන්න ගියා. දිඹුලාගල කාශ්‍යප හාම්බෝ වැඩමවල හාම්බෝල එකශේෂජ් කරලා හාම්බෝලන්ට සංගායනාවක් පවත්වලා හාම්බෝලන් දාතුනා විනය නීති. රජ කාලේ නරක විදිහටවත් සිවුරක් දාගෙන ඉන්න බෑ හාම්බෝලන්ගේ සිවුරු අරිනවා. ඒ සිවුරු ඇරියාම හාම්බුගෙනුට කියන නම දන්නවද? අහලා නැද්ද? හීරඩුව ඔය අනුරාධපුර පැත්තේ වැවක් තියෙනවා ඒකට ඉස්සර කියන්නේ හීරඩුවව දැන් කියන්නේ හුරුඩුවව අර සිවුරු අරවගත්ත කට්ටියෙන් තමයි වැව හාරවගෙන තියෙන්නේ දැන් ඔය ළමන්ට විභාගට එන හින්දා ඕකේ සම්පූර්ණ විස්තරය සිංහලෙන් ආංගරකේ දාලා තියෙනවා එතකොට මේ හිටිපිල්ම දිහා බලන්න මේ හිටිපිල්ම වහන්සේට කතන්දර දෙකක් තියෙනවා මේවා දෙමළු කැඩුවාට පස්සේ වනාන්තර වුණා හොයාගත්ත එංගලන්තයේ සුද්දෙක් බෙල් කියලා ඒ සුද්දා හොයාගන්නකොට ওই සිරස කැඩලා තිබුණේ මේ මෙතෙන් ඉරක් ගිහිල්ලා තියෙන්නේ දැන් මේක උදේ පාන්දර පහ මාට සුවන් වහනිය දාලා බලන්න පිරිත් වෙනකල් ලෝක පෙන්නනවා එතකොට මේ කැඩී යන හොඳට පේනවා එතකොට ඒ සුද්දා දන්නේ නැහැ මෙහෙම අද්දේක තියෙන පිල්මයක් තියෙන්නේ මේක විතරයි ලෝකෙටම මේ සුද්දා කිව්වේ බුදුහාමුදුරුවෝ පිරුණුවන් පාලා ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ දුක් වෙනවා කියලා දැන් අපේ පරණවිතාන මහත්තයා කියන්නේ ආනන්ද හාමුදුරුවෝ නෑ බුදුහාමුදුරුවෝ ඒකට හේතුව තමයි ආනන්ද හාමුදුරන්ට පත්මාසනයක් උඩ වැඩ ඉන්න බෑ ආනන්ද හාමුදුරන්ට අර වගේ බොකුට කොන්නේ නැහැ. එතකොට දිග කම්පිටියෝට කියන්නේ දම්බකරණ. ඕකට කියන්නේ පරදුක්ක දුක්ඛිත මුද්‍රාව. දැන් මම සම්පූර්ණයි. මම පිරුණුවන් පාණ්ඩ මොහොතයි තියෙන්නේ. මගෙන් පස්සේ මේ ලෝකයට මොනවද වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලනවා. එතකොට පොළොවට බරක් නැතුව වැඩ ඉන්නේ. ධනිස්සෙනුයි, ඉනෙනුයි, නැමි දෙකයි. කම්පිටි දිහා බලද්ද එක කණ අධික එක කණක් කොටයි. එතකොට මේ ලෝකෙම හෙල්ලෙනවා, කම්පා වෙනවා, දුක් වෙනවා. ඒක පෙන්වන්න තමයි මේ ගල් තුන අද මාන්ට තියලා හදලා තියෙන්නේ. ඉතින් දැන් අම්මලා ගණන් ගන්න ඉස්සර ලෝකෙ හෙල්ලෙන්නේ බුදු කෙනෙක් මව් කෙනෙක්ගේ බඩට එනකොට බුදු බා ලැබෙනකොට පිරුණුවම් පානකොට දන්සැප් පැවතුම් සූත්‍රයේ දේශනා කරනකොට ඒ වෙලාවට විතරයි දැන් ඉස්සරහට වෙන්නේ භූමිකම්පාවා ඔයව තමයි දැන් පෙන්වෙ මොහොත කොට ගල්ලාම රජ කාලෙත් මොහොත කොට ගැලුවා ඒ වබුරු කිව්වන්නේ එතකොට තමයි බිහාර මහදී බිලි දුන්නා යාගේ පිනට ගැලුවේ නැහැ දැන් මේ සැරේ පිනට කවුරන්නේ ගල්ලා පෙන්වුවා ඒ කියන්නේ මේ පොළවේ ඉඳගෙන මේ පොළොවත් උහුලන්නේ දේවල් දැන් මිනිස්සු කියන්නේ කරන්නේ දැන් අපිට වෙනසලානේ දැන් කට්ටිය කොහෙන්ද මෙහාට ආවේ කලුතර අපි පොළොන්න අරුව එහෙම කතාවක් ඉස්සර නැහැ ඉස්සර කලුතර අම්මලා එනකොට තාත්තලා එනකොට මේ ලංකාවේ ඕනම ළමෙක් වාඩිලා හිටියොත් නැකිටිනවා දැන් කලුතර අම්මලා එනකොට නැකිටිනවද තාත්තලා එනකොට නැකිටිනවද දැන් නැකිටින්නේ නැහැ දැන් නම් හඳලා කියනවා මැන්ටලේ චමින්ද චාන්දෙනි
මල්කාන්ති දේවා කියලා කෝ දෙන්නේ දැයියන්නේ විනාශයට නැති 5500කට ගොඩක් කට්ටිය දුවනවා ඉතින් දැන් අපිට වෙන්නේ තන්න අර දෙය දැන් අර බුදුහාමෝ පිරුණුවන් පාලා දැන් සැත වෙනකොට මෙන්න මෙහෙම තියෙන්නේ ආ ඒකට කියන්නේ සිංහසෙයියාවෙන් සැතපෙන්නේ පණ යනකොට වේදනාවක් එනවා එනකොට එකක් පස්සට යනවා අර එකක් පස්සට ගිහිල්ලා මේ ධනිස ඉස්සරහට එනවා අර සිවුරු පොට වැටිලා අර උඩාත මැදින් පාත් වෙලා බඩ ඇතුලට ගිහිල්ලා හුලන්නේ නෙත් දෙක අඩවන් කම්පෙටි පල්ලෙහාට වැටිලා මේ සිරස්පත මේ බෝලේ වගේ තියෙන්නේ ඒක නැති වෙනවා මෙහෙම තිබ්බාත ඉස්සරහට ඇවිල්ලා එතකොට දැන් වුණත් අපි මරුණා කියන්නේ අපෙත් පණ ගියාම බර වැඩි වෙනවා අර කොට්ටි ගොඩාක් ඇතුලට පාත් වෙලා එතකොට තව දෙකක් තියෙනවා ඒක පෙන්වන්න ආන් අර කොනටිය එන්න බර කොන ආම්බාණ්ඩ සිරිපතුලේ මැද තියෙනවා නෙළුම් මලක්. ආ දෙකේම නෙළුම් මල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අර මගුල් ලකුණු 108ම නැතිනම් පිරුණුවම් පානකොට ඉතුරු වෙන්නේ නෙළුම් මල විතරයි. දැන් අනුරාධපුරේ ගිහිල්ලා බැලුවොත් ඉන්නේ අධ්‍යා සිවුරු පොන්නෙන් ලැපෙන්නේ. කෙයිරකින් පොළොන්නරුවට එනකොට ඉරි දෙකයි. ඒ අපි ජීවුන වෙලා. එහෙම මහනුවරට යනකොට රැලි වැඩි රේක වැඩි. එතකොට මේ චිත්‍ර සම්පදායට කියන්නේ අමරාවති. දැන් අපි ඇඳුමක් ඇඳගෙන නානකොට අර තෙත රැඟට බඳලා අල්ලනවනේ. එතකොට අපේ ශරීරය ඇතුළ පේනවා. ආම්බණ්ඩ බුදුහම්බගේ බඳ පටිය පේනවා. නැකත් මේ මෙතෙන් ශිලකින්. එතකොට කඩු ගලේ විනිවිද පේන ආකාරයට හදලා තියෙන්නේ. පොයේට උදේ 7ට වගේ ඉර පායනකොට මේ බුලියක් පේනවා මේ. ඒ තරම් දක්ෂිර කරලා තියෙනවා. එතකොට ජීවිතේ අනියතයි මරණය නියතයි මේ බුදුහාමෝ මරුණා කියලා මාර්යා සතුටු වෙනවා දැන් මාර්යා දිවිදික්කන ඉන්නවා දැක්කද එන්න වෙන්න හරි ඉන්නේ කොට්ටේ මැද මාරය දිවිදික් කර කොට්ටේ මැද නහයයි ඇස් දෙකයි දිවිදික් කරගෙන ඉන්නවා දැන් එයා දිනුවා කියලා තමයි හතට වෙන්නේ බානකොට බුදුහාන්තෝ දිනුවා මාරයා පෑදුනා ඒ කියන්නේ බුදුහාන්තෝ නැවත ඉපදෙන්නේ නැහැ නිවනට ගියා දැන් අපිට මා මැරෙනවා ඉපදෙනවා සංසාර ගමන යනවා ඉතින් අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මාරයෝ පස් දෙනෙක් එක්ක දන්නවා පස් වෙනවා නේද දැන් ගෙනල්ලා ඉන්නේ මෙන් එක්කෙනයි දෙන්නයි තුනයි හතරයි පහයි. දැන් ඔය ටික තමයි නිවා ගන්න. දැන් මේ ටිකට කේන් තියනවනේ. දැන් ඔන්න අතෙන් ඉඳලා මෙතෙන් ඩාවා බුදුන් දැක නිවන් දකින්න පාර පෙන්නවා. දැන් දන්නවද ඉස්සර නාම දකින්න ඕන බුදු? ඔයදු? කියන්න ඉස්සර නාම දකින්න ඕන බුදු. ඔය පුතා ඔයදු? ඔව් ඉස්සර නාම දකින්න ඕන ගෙදර බුදු. මම අර එකෙන් කියලා දුන්නේ. ඉතින් දැන් හුඟාක් අයගේ අම්මලා ඉන්නේ කොහෙද? තාත්තලා ඉන්නේ කොහෙද? අනාත්මමඩ මේ දැන් අම්මා ගඳයිලු තාත්තා ගඳයිලු ගිහින් දානවා අනාත්මමඩමට හැබැයි අම්මයි තාත්තයි නම් කවුරුවක් ගඳ කරගන්න එපා අම්මගෙන් බීපු කිරි ටිකේ හයියා යේසු ගඳයි තාත්තගෙන දුන කෑම ටිකේ රසයි ගුණයි අරගෙන තම අද අපි මෙතෙන් දෙනකල් ලැබිලා තියෙන්නේ එහෙනම් ඔය මෙතෙන් තියෙන්නේ බුදුන් දැක නිවන් දකින්න පාර හරි ඉන්නේ කොට්ටේ මන්ද දිවදි කරගෙන ඉන්නේ කොට්ටේ මන්ද දිනුවයි කියලා හිතලා එතකොට මේකට තමයි සුද්දෙක් වෙඩි තිබ්බා බුද්දාගේ සත්තවලන්න අර මැදින් එන්නේ මෙහෙම සුදු පාට කිරි දෙකක් අර දෙවෙනි එක නතරන්තර කළු පාට වහලා අන්නතෙන්ද එතකොට මැතෙක් ආව ඇතාටත් වැඩි තිබ්බා මේ තින්නේ මේ මැදින්ගෙන මේ සුදු පාට කී දෙක මේ දෙවෙනි එක නතරම තමයි එතකොට මැතෙක් ආව ඇතාටත් වැඩි තිබ්බා ඇතා වෙඩි කාගෙන ඇවිල්ලා සුද්දා මැරුවා ඇතා ගිහිල්ලා මැරලා තින්නේ එහා පැත්තේ පිටියේ ඒකට කියන්නේ ඇතා මල පිටිය දැන් කියන්නේ අතු මල් පිටිය මේ අතතු ආරදෙන ගලක් වැටිලා ඒක පෙන්වන්නද මේ මෙහෙම තමයි ගල් විහාරේ තිබුණේ 1832 දෙමළු කැඩුවට පස්සේ මේ මෙහෙම තමයි ගල් විහාරේ තිබුණේ. මේ බිත්ති වැටිලා වනාන්තර ගස් පැලවිලා. මේ ඉන්නේ හකට සුද්දා බෙල්. මේ මෙතන ඉන්නවා සිංහ දෙකෙක් වැඳගෙන. වෙඩි වැදිරලා තියෙන මෙතෙන්ද මේ ගල් කණු හය ගලවනකොට එකක් වැටලා තමයි මේ අතතු ආලෝ. ඒ ගලවපු ගල් තමයි අරහා කොනේ බැම්මක් නැදලා.
එතකොට රජ කාලේ මේ ගල් විහාර රත් වෙනවට සිසිල් කරලා තියෙන්නේ ආන් අර මැද පින්මේ කෙලීම උඩ තියෙන ලොකු අතරවල තව පොඩකින් ඉරව් වටනහම ඡායාව පේනවා තකරමට වැටෙනවා එතකොට දැන් අර උඩ වැවෙන් මේ පින්ම හතටම ඇතුලින් වතුර එනවා කොහෙන්ද එන්නේ ආ එන්න බැන්න वहाँ जब मैं स्कूलों में बट दादी उड़े मेटी बट पुच ඒ තරම් අපේ තාක්ෂණයේ මොමි නංග කොහෙන්දේ වතුර එන්නේ අර උඩ වැවේ අර පාකේ ගාතිනේ වැව ඒකෙන් තමයි එන්නේ මේ පින් මහතරටම ඇතුලේ ආයෙත් සිසිල් කරන පිළිමය ඔව් ඔව් ඒකවත් රත් වෙන්නේ නැහැ සිසිල් මේක උඩක් තියෙනවා මාර තාක්ෂණයක් තියෙනවා අපේ රාම ලෝකෙම ඉතිහාසයක් තියෙනවා ගන්න සුද්ද එකෙන් ගන්නවා හාර දාස්කාන අපේගෙන් සල්ලි ගන්න අපේ ඇදුන සුද්ද ඔක්කොම තේරුම් ගන්න ආ දැයියන් චිත්‍ර ටික මෙන්න मकर रूप सिंह रूप देखा विभाग गर्भिहारे विद्यादर विभाग मेथी ने कटार मेकटो तीन का उठ बत्र कड़ागन हेड़े बैटरी चुट्टा खबर दा पाए थोड़ा हरी ना गजेन्द्र हस्तांग कुश सिंह पादांग हराल दंतांग हनुमंत्र नेत्रांग वराहरण कर्णांग हृदय मास देहांग विचित्र पत्तम मकर सुभांग सत्तु हद्देना ये हद्देना मोके इन्नवा अरे उडिमतीने अलियागे होंडवेला किंबुल दात सिंहागे काकुल मारुआगे अंग गुरुलागे पिहाटु ऊरागे कान वंदुरागे अस अरगंटाव मकर खादा तेन නැත්තම් මකරෙක් හතේකිනා මනස් කල්පේසතේ ඒකෝට හත් දෙනා දාපුකට තේරුමක් තියෙනවා අර උඩින්ම අලියාගේ හොඬවැල දාලා තෙන්නේ ඔය අලියාගේ හොඬවැල තිබුණොත් තමයි අලියාට ජීවත් වෙන්න පුළුවන් වතර බොන්න කාන්න නාන්න හුස්ම ගන්න ඔක්කොටම හොඬවැල ඕනේ දැන් අපේ නම් එක අතක් නැත්තම් අනිත් අතින් කනවා අත් දෙකම නැත්තම් කාට හරි කිව්වත් කවනවා
අලියාගේ හොඬ වැල නැහැ කියලා අලියාට කවන්න කවුරුත් යන්නේ. ඒ කියන්නේ ඇඟ මහතයි ළඟට ගිහින් කවන්න බයයි. ඉතින් අලියාගේ හොඬ වැල තමයි බල සම්පන්න. කිඹුලාගේ දත් වලට හනුව බේරෙන්න බෑ. ඒකත් බල සම්පන්නයි. සිංහයාගේ කකුලුත් එහෙමයි. මෙහෙම අල්ලගත්තොත් බේරෙන්න බෑ. එතකොට මාළුවාගේ ඇඟ ලස්සනයි. අපිට මාළුවා මෙහෙම අතින් අල්ලන්න බෑ. ලෙස්සලා යනවා ඇඟ බේරගන්න හදාගෙන ඉන්නේ. ගුරුලාගේ පිහාටු ලස්සනයි. අල්ලන්න ගියොත් ඉගිල්ල යනවා. ඌරාගේ කනට හොඳට ඇහෙනවා. වඳුරාගේ ඇස්සෝට හොඳට පේනවා. ඉතින් අපේ ඇඟ ලස්සනට තිබුණත් අපේ කන් දෙක හොඳට ඇහුණත් අපේ ඇස් දෙක හොඳට පෙවුණත් අපේ කකුල් අතපය අර වගේ බල සම්පන්නකම තිබුණත් අපි හැමදාම රස රස දේවල් කෑවත් අපි ඔක්කොම මැරිලා විනාශ වෙලා යනවා. ඉතින් පෙලක් අය පින් කරන්නේ වයසකට ගියාම. එහෙම නෙමෙයි හොඳට කන් ඇහෙනකොට ඇස් පේනකොට අතපය වළංගු තියෙනකොට එදා ඉඳන් තමයි පින් කරගන්න කියන්නේ. ලෝ කට්ටියට කකුල් තිබුණ හින්දා පොළොන් අරුවට ආවා. දැන් මාත් එක ටිකක් වෙලා කතා කරපු හින්දා තමයි ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා දැන් ගොඩාක් ජාති තේරුම් කරගත්තා. ඉතින් මෙතෙන්ද රතෙන් යනකොට අපිට නිදුන් දැක නිවන් දකින්න පාරයි. එතකොට තමයි ඇවිදින පය නිකන් ගියාට වටින්නේ. අපි මොන හරි ඉගෙන ගන්න මේක දාගෙන යනවා. එතකොට තමයි ඇවිදින පය දහස් වටින්නේ. පියදාස අංක බොහොම ස්තුතියි අපිට කියලා දුන්නාට.